ව්‍යවසායකයෙක් විදිහට මේ ව්‍යවසායකත්වය ගැන අපි කතා කරනකොට අපිට විශේෂයෙන්ම ඔබට පොඩි තව මම මතක් කිරීමක් කරන්නම් එතනදී අපේ රටේ කොච්චර විතර ව්‍යවසායකයෝ ඉන්නවද කියලා අහුවොත් ලංකාවේ කොච්චර විතර ව්‍යවසායකයෝ ඇත්තටම ඉන්නවද ඔබට අදහසක් තියෙනවද අපේ ලංකාවේ ඉන්න ව්‍යවසායකයෝ ගණන ගැන කාට හරි දැන් ඔබට එනවා මේ අපේ රටේ සංගණනය කරලා තියෙන 2013-14 ඊට පස්සේ සංගණනයක තොරතුරු නිකුත් වෙලා නැහැ මේ අපේ රටේ ඉන්න SMEs ලා ගැන කොච්චර අපේ රටේ SMEs ලා ඉන්නවද කියලා ගත්තොත් මේ තියෙන රටේ කොහොමද වර්ගීකරණය කරලා තියෙන මයික්‍රෝ ස්මෝල් මීඩියම් ඇන්ඩ් ලාර්ජ් ඉන්ඩස්ට්‍රි ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ට්‍රේඩ් මයික්‍රෝ ස්මෝල් මීඩියම් ලාර්ජ් කොයි විදිහටද සේවක සංඛ්‍යාව සර්විසස් කොහොමද සේවක සංඛ්‍යාව කියලා වර්ග කරලා තියෙනවා එක මේකෙදි විග්‍රහ වෙනවා මුළු ලංකාවේ තියෙන ඔබට පේනවා number of establishments කොච්චරක් තියෙනවද මේ තියෙන්නේ ඔබට පේනවා ඉලක්කම් වලින් ගත්තොත් micro enterprises තියෙනවා 935736ක් ඒ කියන්නේ ඉතා කුඩා ව්‍යාපාර දැන් මේ ඉතා කුඩා ව්‍යාපාර කියලා ගත්තොත් සේවක සංඛ්‍යාව මත වර්ගීකරණය වෙනවා මේවා small ව්‍යාපාර තියෙන්නේ කුඩා සුළු ව්‍යාපාර 71000යි මධ්‍යම පරිමාණයේ තියෙන 10000යි මහා පරිමාණ සමාගම් ලංකාවේ තියෙන 2414යි මේ 2414 තමයි අපේ රියල් සියලුම ජනමාධ්‍ය බදු අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රචාරණය යන්නේ මේ අයගේ. මේ අය කියන්නේ නැහැ. ඒ නිසා අපේ ජනතාව වැඩිපුර පරිහරණය කරන්න මේ ලාජ් සමාගම් වල මහා පරිමාණ සමාගම් වල නිෂ්පාදන තමයි අපේ ජනතාව පරිහරණය කරන්නේ. මේක සේවක සංඛ්‍යාව කොච්චරද කියන එක මේක ඔබට පොඩි වැටහීමක් ලබා ගන්න. ඒ වගේම අනිත් විශේෂත්වය තමයි මතක තියාගන්න. ලංකාවේ අපේ ව්‍යාපාර වලින් මෙන්න මේ වාක්‍ය කියල බලන්නකෝ ඔබට තේරෙනවා. The results of the economic census reveals that though business registration is in existence by the divisional secretariat in the country, 45% of the micro enterprises and the 10% of the small enterprises are not registered. මතක තියාගන්න. කියන්නේ ඉතා කුඩා ව්‍යාපාර 45% රෙජිස්ටර් කරලා නැහැ. දැන් රෙජිස්ටර් කරපු ඉතා කුඩා ව්‍යාපාරික තමයි අතන තියෙන ලක්ෂ 9ක්. එහෙනම් රෙජිස්ටර් කරපු නැති ඒවා තව ඔතන තියෙන්නේ. ලක්ෂ 4ක් විතර තියෙනවා. ඒ කියන්නේ 1.3 මිලියන් විතර තියෙනවා අපේ රෙජිස්ටර් කරපු නැති මයික්‍රෝ එන්ටර්ප්‍රයිසස්. සුළු ව්‍යාපාර තියෙනවා කුඩා අපේ සුළු ව්‍යාපාර තියෙනවා 10%ක්. හැබැයි මධ්‍යම ඒවා රෙජිස්ටර් නොකර තියෙන්න බෑ. ඒ නිසා අපේ අනිත් විශේෂත්වය තමයි බහුතර ව්‍යාපාර ගත්තොත් තනි ව්‍යාපාර විදිහට තමයි ලංකාවේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ නිසා ඊළඟම ෆීමේල් එන්ටර්ප්‍රයිසස් අපේ බෝනස්ලා 28ක් ඉන්නවා. දැන් ඔබට පේනවා this census reveals that over 90% of the economic activities in the country are of the category under the sole proprietorship. එන රටක් දිනු වෙනකොට sole proprietorship නෙමෙයි තියෙන්න ඕනේ වැඩිපුර private companies. ඒ කියන්නේ මුළු ආයතන වලින් 10%යි අපේ පුද්ගලික සමාගම් තියෙන්නේ. ඒ නිසා ඔබට පැහැදිලිව පේනවා මේ අපේ රටේ කොයි විදිහටද මේ ව්‍යාපාර ව්‍යාප්තිය වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා බලන්න අපේ ලංකාවේ තියෙන මුළු සමස්ත ආයතන විදිහට මෙතන තියෙන්නේ ලක්ෂ 10යි. සාමාන්‍යයෙන් කියනවා රටේ ජනගහණයෙන් 3%ක් ව්‍යවසායකයෝ ඉන්න ඕනේ කියලා. නැත්නම් ව්‍යාපාර 3%ක්. දැන් කෝටි 2 කෝටි 20 ලක්ෂයක් අපි ගත්තොත් 2 කෝටි 20 ලක්ෂයෙන් 3%ක් කියන්නේ 2 කෝටියට 3%යි කියන්නේ ලක්ෂ කීයද? ලක්ෂ 6ක් ව්‍යාපාර තියෙනවා. ලක්ෂ 6යි. ඔව් ලක්ෂ 6යි. එතකොට මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ මේ මයික්‍රෝ කියන එක රටේ ආර්ථිකයට එකතු වෙන්නේ නැහැ. දළ දේශ නිෂ්පාදිතයකට එකතු වෙන්නේ නැහැ. අපි ගණනය කරන්න වෙන්නේ මෙන්න මේ 3. කියන්නේ 71000යි 10000යි 2014 කීයද තියෙන එතන? ලක්ෂයක් වගේ. නමුත් අපිට අවශ්‍යයි ලක්ෂ හයකට අපිට යන්න වෙනවා. නමුත් එතෙන්ට ගිහිලා නැහැ. අනිත් දේ තමයි මේ මයික්‍රෝ පෙරලා මෙහෙට එන්නේ නැහැ. ඒවා හැමදාම මයික්‍රෝ අපේ රටේ. ඒ නිසා මේ රටාවක් තමයි අපේ රටේ දකින්න තියෙන්නේ.